జీవిత దైవ్యాత్తికి కొచ్చిరణం సరదం కర్ణాత్ గలాయన జీవిత హెమ్మదయాక్మ ఎక్కకట్ ఏకాక్ వినస్సునాత్ వెటెన్న తేన అంత ప్రపాతేకటి వెటుని జీవితయాక్ అపి హోయాగిన గియా పొడి కాలంలో సత్తుంట ఆదరే పొడి కాలంలో సత్తుంట ఆదరే ఏ భగవంతా మాత్రం ధనుత్ మంగళ కసరడు අපිට හොඳට පේනවා සත්තු කීදෙනෙක් වගේ ඉන්නවද අක්ක මෙතන ඔක්කොම බල්ලෝයි පූසයි ඔක්කොම ඉන්න මාතේ හැට ගන්න පූසයි බල්ලෝයි ඔක්කොම ඉන්න හැට ගන්න දැන් මෙතෙන් එනකොට සත්තු කීදෙනෙක් වගේ හිටියද අපි මේ වත්තර එනකොට සත්තු 10 දෙනෙක් හිටියා ඊට පස්සේ කෙනකෙනා ගෙනල්ලා දානවා රැයට බුදියගෙන හැරෙනකොට පෙට්ටි ගණන් තියෙනවා මහත්තයෝ ගායට පෙට්ටියක් තියෙන බල්ලු 4-5 දෙනෙක් එක පෙට්ටියක් තියෙනවා ආයි දවසක් නැගිටිනකොට පූත 10 දෙනෙක් විතර එක පෙට්ටියක් තියෙනවා ඒ විදියට අපි හිතන්නේ මේ පෙට්ටි වල වෙන මොනවා හරි කියලා බලනකොට මහත්තයෝ නෑ මේ සත්තු තමයි පෙට්ටි වල ගණන් තියලා තියෙන්නේ ඉතින් අපිට කොයිවක්වත් දාන්න බෑනේ එයාගේ අපි ගියාස්නෙ විඳපු කරපු පවුල වලට සමහත්තු මේ ආත්මේ මේ දුක් විඳින්නේ එහෙම තමයි මං හිතන්නේ ඒ විඳපු දුක් තවත් විඳින්න බැරි නිසා තමයි මේ සත්තු ආදරේ කරලා මේ විදිහට අරගන්නේ. දැන් ඕගොල්ලෝ දකින්නද ඇත්තනම් මේ මිනිස්සු මෙතන මේගොල්ලෝ ගෙනලා දානවා කියලා. දකින්නේ නැහැනේ මාත්‍යෝ දකින්න නම් පොලිසිය කියලා තියන්නේ ඒගොල්ලන්ට කියන්න කියලා. දැක්කොත් සත්තු ගෙනත් දානවා. දකින්නේ නැහැ රෑට තමයි ගෙනලා දාන්නේ. දවල්ට ගෙනලා දාන්නේ නැහැ. කාන්මුට ගෙනලා දාලා යනවා රෑට. කාන්මුවේ ඉන්නවා සත්තු. කාන්මුට ගෙනලා දාලා යනවා. ඉටි බෑග් වල දාලා shopping bag එකේ දාලා කුණු කොට ගෙනලා දානවා. ඒ වගේ දාලා යනවා. ඉතින් අරගෙන ඒ සත්තුන්ට කන්න බොන්න දීලා හදනවා. තව දැනකට ගිහින් දාන්න බැරි නිසා. මේක ඇතුලේ කොහොමද ඉඩපාඩු ගේ ඇතුලේ? ඒ තියෙන ඉඩ ටිකේ තමයි මාත්‍යෝ ඉන්නේ. පොඩ්ඩක් ඉඩ තියෙන සාමාන්‍ය ඒ ඉඩ ටිකේ තමයි ඉතින් සත්තු ටික ඉන්නේ. අපි වැඩි ගේ ඇතුලේ නෙමෙයි අපි ගොඩක් ඉන්නේ එළියේ. ගේ ඇතුලේ සත්තු ටික තමයි ගොඩක් හරි ඉන්නේ එළියේ ඉන්නේ අපි දවල් කිහිපෙට. රෑට තමයි ටිකක් අර ගෙට යන්නේ එන්නේ වැස්ස වෙලාවට තමයි ගොඩක් ගේ ඇතුලට ලයින් දෙමින්නේ. බැරි කමට සත්තුත් එක්කලා ගේ ඇතුලට ලයින් ඉන්නවා. අතන වැස්ස වෙලාවට කොහොමද මේ මෙච්චර ලොකු සත්තු ප්‍රමාණයක් ඔය ගේ ඇතුලේ ඉන්නේ? ඔව් ඉන්නවා භාගයක් ඉන්නවා අර මේ වැකේ ඇතුලේ. අර පොඩි ගෑ කියලා කරලා තියෙන එකේ භාගයක් ඉන්නවා. පංගුවක් ඇයි දුවනවා බස් ඇරට. පංගුවක් ඇයි ගෙට දුවගෙන එනවා. එහෙම ඉන්නවා එහෙම තමයි ඉන්නේ ගොඩාක් ඇය. ගෙට තමයි දුවගෙන එන්නේ. වැස්ස වෙලාවට වැස්ස දෙමින් ගෙට තමයි දුවගෙන එන්නේ. දවසකට මෙතනින් මිනිස්සු එහාට මෙහාට යනවා දහස් ගණනක්. උදේට හවසට දවල්ට අඩුම රෑ 10 වෙනකන්වත් යනවනේ මේ යන මිනිස්සු ඕගොල්ලන්ගෙන් නිකමෙටවත් අහන්නේ නැද්ද ඇයි ඕගොල්ලෝ මේ විදිහට ජීවත් වෙන්නේ ඕගොල්ලන්ට අපෙන් මොනව හරි වෙන්න ඕනේද මේ විදිහට අහන්නේ නැද්ද කීයක් හරි මිනිස්සු දෙන්න උත්සාහ කරන්නේ නැද්ද නෑ මාත්‍යෝ කවදාවත් එහෙම නෑ කිසිම දවසක නෝන්ල තමයි ඇවිල්ලා ඔය කාර් වලින් ආරෙමි පිට බංගලාව වල නෝන්ලා කාර් වලින් ආරෙමි ඇවිල්ලා ඒ නෝන්ල තමයි කීයක් හරි ජීව යන්නේ ඒ ආරෙන්නේ මේ යන ඒගොල්ලෝ නෑ කවදාවත් තාලත් නෑ දෙන්නෙත් නෑ මහත්තයෝ මං ඉතින් කියන්න යන්නෙත් නෑ එහෙම කියන්න බෑනේ මහත්තයෝ මේ මහ පොළවේ පුංචි හෝ බිම් කඩක අයිතියක් නැද්ද අක්කට දැන් මෙතන මේ විදිහට తాවකාලිකව කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද අනිත් එක මේක ඉන්න පුළුවන් තැනක්ද බලන්න ඕගොල්ලෝ මේ ටකරන් හේතු කරගෙන ඉතිරි ඉතිරි වහගෙන ආ රෙදි කෑලි වහගෙන මෙහෙම ඉන්න පුළුවන්ද හැමදාම බෑ මහත්තයෝ හැමදාම ඉන්න බෑ එහෙනම් ඒක තමයි මාධ්‍යෝ මම හැමෝටම කියන්නේ මට කොහෙන් හරි චුට්ටක් දෙන්න කියලා හැමෝටම කියන්නේ ඉතින් සිද්ධ වෙනවා මට පොඩ්ඩක් දෙන්න කියලා මගේ සත්තුත් එක්ක සත්තු නම් දාලා යන්නේ නැහැ මාධ්‍යෝ ඔය කියන්නේ මගේ සත්තු ඔක්කොම මං අරයි යන්නේ පාර්ට් එක ගියා
මේ බල්ලු පූසන්ට පණ වගේ ආදරේ. ආර මගේ ආදරේ මාත්තු මගේ දරුවන්ට වගේ මං ආදරුවන්ට තරි ආදරේ මං. දරුවෝ ඉන්නවද ඔයාට? ඒක මු දෙක් ඉන්නවා. එයාත් රැයට මෙතෙන් දෙනවද? නෑ නෑ. ඒගොල්ලෝ මේ මාව ගැන බලන්නෙත් නෑ හෙන්නෙත් නෑ යා. යා එන්නේ. එයා කතා කරනවා එයාගේ පාඩුවා ඉන්නවා. බල්ලොන්ට තුන් වේල හොඳට කන්න දෙනවා. දෙනවා මාත්තු. බල්ලන්ට කන්න දෙනවා. ගා කාලේ හරි ගෙනෙල්ල කන්න දෙනවා. කන්න දෙනවා. ඔව්. ගා කාලේ හරි බල්ලන්ට දෙනවා. මාත්තු කිර ටික බත් ටික ඒගොල්ලන්ට දෙනවා. අපේ බඩ ගැන බලන්නේ නැහැ. සත්තුන් තමයි බලන්නේ. සත්තු ගැන තමයි ගොඩක් බලන්නේ. මේගොල්ලෝ නාවල කරලා පිරිසුදු තියාගන්නවද? ඔව්. ඒගොල්ලෝ නාවල කරලා පිරිසුදු තියාගන්නවා. කන්න ටික දෙනවා ඒගොල්ලන්ට. ලෙඩරු දුකට බෙහෙත් ටික. ලෙඩරු දුකට බෙහෙත් ටික දෙනවා. කාට හරි කියලා නෝන කෙනෙකුට කියලා. ඔපරේෂන් කරගන්නවා. ඒව කරගන්නවා. දොස්තර මාත්‍යා බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න ගියාට එයා සල්ලි ගන්නෑ. දොස්තර මාත්‍යා ගාල්ලගේ මාත්‍යා සත පහක් අජන්නේ මේගොල්ලන්ට බේත් වලට. නිකන් තමයි ගා කරන්නේ. දැන් අවුරුදු කීයද කියලා කිව්වේ 10? 12ක්. 12යි. 12. සත්තුත් එක්කමනේ ගෙවෙන්නේ? ගෙවුණ සත්තුත් එක්කම තමයි. මේගොල්ලොත් එක්ක ජීවත් වෙන නිසාම ලෙඩක් අසනීපයක් හැදිලා නැහැ. නෑ දෙයියන්ගේ පීඩෙන්නේ. ඔයාට මං අහන්නේ. නෑ මාත්තු දෙයියන්ගේ පීඩෙන්නේ නැහැ. උණක් ගත්තොත් ඇරෙන්න විනාන වශයෙන් ලෙඩක් හැදිවෙන්නේ. ඔය විස බීජයක් මොකොත් එහෙම මොකක් ප්‍රශ්නයක් කියලා නෑ. නෑ මාත්තු. ලේඩ් ගිහිල්ලා බැරුව මට උණ ගත්තාම ලේ ආරේ මේ බැලුව. නෑ කිසිම ලෙඩක් දුකක් නෑ මාත්තු. දෙයියෝ බලන මාත්තු මට. දෙයියෝ වාර්තා කරනවා. දෙයියෝ ගැන විශ්වාසයක් තියෙනවා. ඔව්. දැන් ඇඟේ පතේ හයිය තියෙනකම් මේ සත්තුන්ට සලකන්න පුළුවන්නේ. හැබැයි අර අම්මා වගේ වයසට ගිය දවසක, ඒ අම්මට වඩා වයසට ගිය දවසක, ඔයාට මොකද්ද වෙන්නේ? ඔයා කොහොමද සත්තුන්ට සලකන්නේ? ඔයාගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ? ඉතින් තමයි මාත්‍ය මං කියන්නේ මං මැරෙනකොට මගේ සත්තු ටිකත් ඔක්කොම නැති වෙලා තියෙනවා. එහෙම වෙන කොට මං වයසට යනවා. නෑ එහෙම ලෝකේ සිද්ධ වෙන්නේ නෑ නේද? ඔව්. ඊට පස්සේ ඉතින් මොනවාද? ඉන්න සත්තු මොනවා කරයි දන්නේ නෑ. මං කියන්නම් සත්තුත් එක්කලම මම මැරෙනවා කියලා තමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.